වයිල්ඩ් සරන්ජි YouTube channel එකෙන් ඔයාලට ගේන තවත් අපූර්ව සත්වයෙක් ගැන විස්තරයක් තමයි මේ. ශ්‍රී ලංකාවේ දැනට මුගටි විශේෂ හතරක් ඉන්නවා. ඒ හතර දෙනා තමයි grey mongoose නැත්නම් අලු මුගටියා, Indian brown mongoose, තව විදිහකින් කියනවා නම් බොර මුගටියා, ruddy mongoose ඒ කියන්නේ රත් මුගටියා. හතරවෙනියට ස්ට්‍රිප්ඩ් neck mongoose ඒ කියන්නේ මහා මුගටියා. අපි අද කතා කරන්න යන්නේ මේ මුගටි විශේෂ හතරෙන් Indian brown mongoose ඒ කියන්නේ බොර මුගටියා ගැනයි. විද්‍යාත්මකව මෙයව හඳුන්වන්නේ Herpetus fuscus කියලා. ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ තමයි මේ සතු වැඩිපුරම ව්‍යාප්ත වෙලා ඉන්නේ. මේ මුගටියාගේ දේහ ප්‍රමාණය සෙන්ටිමීටර 33 සෙන්ටිමීටර 48 විතර වෙනවා. බලකියත් සෙන්ටිමීටර 20ක් සෙන්ටිමීටර 34 ප්‍රමාණයක් වෙනවා. මෙයාලගේ බර ගත්තොත් කිලෝග්‍රෑම් 2.5ක් විතර වෙනවා. මේ මුගටි වැඩිපුරම ගැවසෙන්නේ ගෙවතු ආශ්‍රිතවයි, තව ආහාර අපද්‍රව්‍ය බැහැර කරන තැන්වලයි. මේ සත්තුන්ගේ ඇඟ රතු දුඹුරු පාටක් ගන්නවා. කකුල් කළු පාටට හුරු දුඹුරු පාටයි. තව කකුලල ලෝම පිරීලා තියෙනවා. මෙයල රෑටයි දවල්ටයි තමයි වැඩිපුරම ක්‍රියාශීලී වෙන්නේ. මේ බොර මුගටි ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා හිටියට වියලි කලාපේ නම් ටිකක් දුර්ලභයි. මේ මුගටි වරකට පැටව් එකක් තුනක් වගේ බිහි කරනවා. පැටව් බිහි කරන්නේ පොළවේ හාරපු ගුලක් ඇතුලේ ඉඳගෙනයි. මේ බොර මුගටියාව අපිට අනිත් මුගටින්ගෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. එයාලගේ කැරට් අලයක් වගේ තියෙන දුඹුරු පාට වලිගෙනුයි, රතු දුඹුරු ඇඟෙනුයි, කළු පාට කකුල් වලිනුයි. බොර මුගටින්ට අනතුරක් අත ළඟ වගේ දැනුනොත් හැංගෙන්නේ හුඹස්, ගුල් වගේ තැන්වල. ගොඩක් වෙලාවට අපිට මෙයාලව දකින්න පුළුවන් වෙන්නේ තනියම. හැබැයි සමහර වෙලාවට ජූඩු විදියට පැටව් එක දකින්න පුළුවන්. මේ බොර මුගටියා සර්වභක්ෂකයි. ගෙම්බෝ, කටුස්සෝ, සර්පය වගේ චූටි සත්තු වගේම කුරුළු බෙත්තර, සත්තුන්ගේ මලකුණු වගේ දේවලුත් මෙයාල කනවා. මේ බොර මුගටියාට තර්ජනක් තියෙනවා. වාසස්ථාන විනාශ වෙන එක, වාහනවලට අහු වෙන එක, බල්ලෝ දඩයම් කරන එක ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා. ඒ වගේම වගාබිම් වලට එන මීයන් මරන්න මිනිස්සු දාන වස වර්ග කාලත් මේ බොර මුගටින් මැරෙනවා. දැන් මේ සත්තු වඳවීමේ තර්ජනයටත් ලක් වෙලා. මේ හැම සතෙක්ම රැකගන්න එක අපි හැමෝගෙම යුතුකමක්. සුන්දර සත්ව ලෝකයේ තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. එතකන් සුබ දවසක්.